ඔබ දකින්නේ ඇති ඊයේ කාදිනල්තුමා මල්කම් රංජිත් කාදිනල්තුමා පැහැදිලිව ප්‍රකාශයක් කළා අපිට මේ රටේ යුක්තියක් ඉෂ්ට වෙන බවක් පේන්නේ නැහැ මේ පාස් කිරිදා සිද්ධිය සම්බන්ධයෙන් 400කට ආසන සංඛ්‍යාවක් මිය ගියා අපි පාර්ට් බයිනවා මේ සිද්ධිය ඔබ හොඳටම දන්නවා දේශපාලන අරමුණක් ඉෂ්ට කර ගැනීමට සංවිධානාත්මකව කරපු දෙයක් මේකේ චූදිතයෝ සිය ගාණක් ඉන්නවා හිටපු ජනාධිපති හිටපු කැන්සි මෛත්‍රීපාල සිරිසේන විපක්ෂ නායක මෛත්‍රීපා කවුද මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ වගේම හමුදාපති පොලිස්පති මේ සියලු දෙනා මේක දැනගෙන හිටියා මේකේ මේ සම්බන්ධව කිසිම මේ නාගානන්ද කියන්නේ ජාතියක් වර්ගයක් වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් නෙමෙයි මානව සංහතිය වෙනුවෙන් ඕනම වෙලාවක මහජන අයිති ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් වෙන්නේ මේ නඩුව අධිකරණයට ගොනු කළේ මේ සියලු දෙනාට වෙච්ච අසාධාරණයට පසුගිය කියන්නේ 2019 අප්‍රේල් මාසයේ 29 වෙනිදා දැන් අවුරුද්දකටත් කිට්ටුයි මොකද රටේ නීතිය තියෙන මේ වගේ නඩුවක් ආපුවම ශ්‍රේෂ්ඨාධිකරණේ කොයි ආකාරයටද කටයුතු කරන්න ඕන මේක තමයි මේ රටට ලොකු වෙච්ච ලොකුම විනාශය අධිකරණයේ බිඳ වැටීම මෙන්න මේක අහන්න මම මේ ඔබට කියන්නේ දැනට තියෙන ආරුක්‍ර යස්ථාවේ 126 වෙනි වගන්තියේ 5 වෙනි උපවගන්තියේ The Supreme Court shall hear and finally dispose of any petition under this article within 2 months of the filing of such petition. මේක තමයි තියෙන්නේ. Of the filing of such petition. ඒ කියන්නේ නඩුවක් පවරලා මාස දෙකක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතියෙන් බැඳී සිටිනවා එවැනි නඩුවක් සම්බන්ධව තීන්දුව ප්‍රකාශ කිරීම. දැන් මේ නඩුව පවරලා අවුරුද්දක් වුණා. මේ නඩුව ඉතා පැහැදිලිවම කියනවා මේ නීතිපතිවරයා අග්‍රා කියන්නේ ඒ වගේම කියන මේ චූදිතයෝ සියලු දෙනා වගඋත්තරකරුවෝ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා විපක්ෂ නායකවරයා මේ ඔක්කොම පැහැදිලිවම දැනගෙන පැහැදිලිවම තෝරතුරු ඔක්කොම ඉන්දියන් ඉන්ටෙලිජන්ස් වලින් දීලා තියදී තමයි මේ රටේ ජනතාව මේ දිර සිය ගාණක් මරන්න අවසර දුන්නේ මේ නඩුවේ ඉල්ලන්නේ මොකක්ද අන්තිමට මේ නඩුවේ ඉල්ලන්නේ ඇවිල්ලා මවුන්ට පළවන දෙවන තුන්වන හතරවන කියන්නේ මේ පළවන දෙවන කියන්නේ අග්‍රාමාත්‍ය හා ජනාධිපතිවරයාට තමන්ගේ පුද්ගලික ධනයෙන් වන්දි ගෙවන්න. ඇයි? මේක ඒ තරම් කැත වැඩක් තමයි මේ සිද්ධ කළේ මොකද? ඉන්දියන් ඉන්ටෙලිජන්ස් එකේ මෙච්චර පැහැදිලිව තොරතුරු දීලා ගහන්නේ කොතනටද? ඇටැක් කරන්නේ කොතනටද? කවුද? වෙලාව, දිනය ඔක්කොම දීලා තියදී තමයි මේ මෙච්චර විශාල පැහැරහැරීමක් කළේ. ඒක තමයි දැන් කර කියා ගන්න නැති නිසා තමයි දැන් කාර්ඩිනල්තුමා කියන්නේ මේක වෙනත් පැහැදිලිව දේශපාලන අරමුණකින් කරපු දෙයක්. අපිට යුක්තියක් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒකෙන්ද අපි තවදුරටත් මේ ගැන අපේක්ෂා එක එක කෙනා පස්සේ යන්නේ නැහැ අපි කෙලිම මහපාර්ට් බයිනවා කියලා. ඉතින් දැන් නාගානන්ද තීරණය කළා ඒ අනුව මේ නඩුවේ ඉතා පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණයට කියනවා. මගේ ඔබ පැරග්‍රාෆ් එකක් තියෙනවා මම ඉතා බරපතල පැරග්‍රාෆ් එකක් මේක ඔබට එක ඡේදයක් තියෙනවා මම ඒක ඔබට දැන ගැනීම සඳහා කියන්නම්. මෙන්න මේක අහගන්න. මේ කියන්නේ කාටද මේ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. ඔබේ අයිතිය ආරක්ෂා කිරීමට දීපු පනවපු නඩුවේ මෙන්න මෙහෙමයි කියන්නේ. මේ සමූහ මිනිස් ඝාතනය සම්බන්ධව වගකීතු සියලුම වගේ උත්තර කරුවන්. ඒ කියන්නේ ජනාධිපති අගමැති විපක්ෂ නායක. එකිනෙකාට දෝෂාරෝපණය කරගමිනි ගනිමින් ඔවුන්ගේ නොසලකිල්ලෙන් සිදු මේ බරපතල අපරාධ වරද සම්බන්ධ වගකීමේ නිදහස් වීමට ගන්නා උත්සාහය ඔවුන් නිකුත් කරන මාධ්‍ය ප්‍රකාශවලින් සනාථ කරන බව පෙත්සම් කරු අවධාරණය කරයි. ජනරජයේ පරම අධිකාරිය වන ජනතාවකේ විධායක බලය හා ව්‍යවස්ථාදායක බලය පරම විශ්වාසය මත ක්‍රියාත්මක කිරීමට ජනතාව තම මනාපයෙන් පත්කල නියෝජිතයින් මෙසේ තම නීතියෙන් බැඳී සිටින නෛතික වගකීම ප්‍රසිද්ධියේ උල්ලංඝනය කරමින් නීතියේ ආධිපත්‍ය ගරු නොකිරීම සහ ජනතාව සතුවන ඔවුන්ගේ අත්හල නොහැකි මොකද මේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය කියන්නේ කාටවත් උදුරා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි ඔවුන්ගේ අත්හල නොහැකි පරමාධිකාරී බලය ප්‍රසිද්ධියේ වංචා කිරීම හා පාවා දීමේ තත්වය තුළ රට තුළ මේ අවස්ථාව වන විට මෙම වගඋත්තර කාණ්ඩ වරුවන්ට එරෙහිව පිළිකුල හා ඔවුන් ප්‍රතික්ෂේප කිරීමේ නැඹුරුවක් සහ නීති ආධිපත්‍ය බිඳවැටීම් පිළිබඳ බරපතල නොසන්සුන්තාවයක් උද්ගත වී ඇති බවත් එහෙයින් ජනරජයේ නීති ආධිපත්‍ය ආරක්ෂා කිරීමේ වගකීම පැවරණ අධිකරණය වෙත බරපතල වගකීමත් පැවරණ බවත් ප්‍රෙත්සම්කරු මෙයින් අවධාරණය කරයි. මොකද මේ කිව්වේ? රටේ නීති ආධිපත්‍ය නැති හින්දා තමයි අද මේ ඔක්කොම වෙලා තියෙන්නේ. මේ වගේ අවස්ථාවල තමයි දැන් අද එක තමයි මේ අද දැන් කාදිනලතුමා පැහැදිලිව කිව්වා අපි පාරට බහිනවා කියලා. රටේ මහජනතාවට යන්නේ නැත ගන්න නැතුණාම් තියෙන යන්න තියෙන තැන එකම තැන අධිකරණේ නම්
අධිකරණයත් මේ විදිහට නඩු අදිනවා 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 නම් රටේ මහජනතාව වෙන කොහටද යන්නේ? ඔබ මේ සම්බන්ධව අවදිවන්න. පාලන පක්ෂයවත් රාජ්‍ය පක්ෂය රට කරවන දේශපාලන පක්ෂයවත් විරුද්ධ පක්ෂයවත් හෝ වෙන කිසි කෙනෙක් ඔබේ සරණට එන්නේ නැත්තම් ඔබට තියෙනවා දැන් ඉදිරියට මේක තමයි අවස්ථාව. මේ කියන්න තැනක් නැති තමයි මේ විදිහට ප්‍රකාශයක් කළේ කාදිනල්තුමා. ඒකෙන් හින්දා රට මේ විදිහට මංකොල්ල කණ්ඩ ඇරලා අපරාධ කළ රාජ්‍ය බලය ගන්න උත්සාහ කරන එක බරපතල අපරාධයක් විදිහට ඔබට පක්ෂ පාට ආගම් මේ සියල්ල පැත්තකට දාලා ඔබට හිතන්න පුළුවන් වෙන්න ඕන. ටිකක් තදින් කියන්න වෙනවා මේක. අපේ තියෙන ලොකු අඩුපාඩුවක්. අපි ඔක්කොගෙම කොන්ද කැඩිච්ච විදිහට ඉන්නේ ඇයි? මේ ඇත්තද නැද්ද කියලා බලන්න. අර රටේ මහජනතාව මේ සිමෙන්ති බෑග් එකකට එහෙම නැත්නම් වැසිකිලි පෝච්චියකට ටකරමකට වැටෙන තත්ත්වයට ඇයි උනේ? රටේ පොදු සම්පත් ඔක්කොම මංකොල්ල කාලේට ඔබ පාගලා ඔබ එතෙන්ට දාලා ඔබ අද එතෙන්ට සැහැමිකට පත්වන තන්ත පත් කරපු දේශපාලුව පස්සේ ඔබ යන නිසා මේකේ තියෙනවා මේකක් කියන්න ඔබට කියන්න ඕන learned helplessness කියලා වචනයක් තියෙනවා මේ ඉංග්‍රීසි භාෂාවේ. ඒ කියන්නේ අපි ඉතින් මොනව කරන්නද? අපි ඉතින් ඔන්නේ බලාගනිමු. මේක තමයි අපේ ඇටිටියුඩ් එක. ඔක්කොම පේනවා අපිට. මේක වහාම වෙනස් කරගන්න. අපි ඔක්කොම එකවන්ව නැගිටිමු. මේ වගකීම අපි ඉෂ්ට කරමු. ඒකට තමයි ඔබ සියලු දෙනාට මේ ආරාධනා කරන්නේ. බොහොම ස්තුතියි.